ආදරණීය අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ ද ස්වාමීන් වහන්සේ ඔබට මට ඉදිරිපත් කරනවා පරිස්වරයක් සහ බදු එකතු කරන්නෙක්ගේ ලස්සන කතන්දරයක්. මේ පරිස්වරයා තමන් ගැන පුරසාරම් දොඩවනවා, තමන්ගේ යහපත්කම ගැන දිවෙන් වාසිස්තරා පවසනවා. හැබැයි මේ අයබදු එකතු කරන මනුස්සයා දිවෙන් වාසිස්තරා තමන්ගේ දුර්වලකම, තමන්ගේ තමන්ගේ බයදුකම පිළි අරගෙන තමන් දිවෙන් වාසයේ ඉස්සරහට එන්නටවත් සුදුසු කෙනෙක් නෙමෙයි කියන දේ අවබෝධ කරගෙන දිවෙන් වාසිස්තරා අවංකවම මනස්ථාපනය වෙනවා. අද ඔබේ මගේ ජීවිතයේත් අපි කරන දෙයක් තමයි අර පරිස්වරයාගේ හැසිරීම. අපි හැමතිස්සම අනිත් අයත් එක්ක අපිව සංසන්දනය කරනවා. මට මේක තියෙනවා, ආරයට ඒ දේ නෑ, එයාට ඒ දේවල් තියෙනවා, මට මේක නෑ. මේ වගේ හැමතිස්සම අපි පුද්ගලයන්ව සංසන්දනය කරන්න ගන්න නිසා සමහර වෙලාවට ඒ පුද්ගලයන්ගේ තියෙන වටිනාකම අපිට අහිමි වෙලා යනවා. මගේ අම්මටත් දුවේ පුතේ ඔබට පුළුවන් දේ තවත් කෙනෙක්ට බැරි වෙන්න පුළුවන්. ඒ කිනා ගාව තියෙන දේ ඔබ ගාව නොතිබෙන්න පුළුවන්. හැම පුද්ගලයෙක්ම හරි ස්වාධීනයි, හැම පුද්ගලයෙක්ම වෙනස්. ඒ වෙනස්කමට අපි ගරු කරන්න ඕන. එහෙම නැතුව හැමෝටම එකම දේවල් දිවිනාස් දීලා නැහැ, හැමෝටම එක වගේ හැකියාවන් තලින්තු වරප්‍රසාද දීලා නැහැ. එහෙම වුණා නම් හැමෝම එක වගේ, කිසි වෙනසක් නැහැ. හැබැයි මේ වෙනස්කම් එක තමයි මේ ලෝකයේ ලස්සන එන්නේ. එනිසායි කතාවක් තියෙන්නේ විවිධත්වය තුළ ඒකත්වයක් දකින්නට ඕන කියලා. මේ වෙනස්කම්, දුර්වලකම්, අඩුපාඩුකම් මේ හැම දෙයක්ම එකට එකතු වෙලා ඉදී තමයි ලස්සන තියෙන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම උත්සාහ කරන්නට ඕන අනිත් අයව සංසන්දනය නොකරින්නත්, ඒ වගේම අපේ ජීවිත තවත් කෙනෙක් එක්කත් සංසන්දනය නොකරින්න. මොකද සංසන්දනය කරන හැම මොහොතකම අපි තවත් කෙනෙක්ව එක්කෝ පල්ලෙහැට දානවා, එහෙම නැත්නම් තවත් කෙනෙක්ව හැල්ලුවට ලක් කරනවා, අපහාසයට පත් කරනවා. ඒ නිසා හැමතිස්සම උත්සාහ කරමු සංසන්දනය නොකර ඒ පුද්ගලයන්ට නියමිත වටිනාකම දෙන්න. ඔබට ජයසුභ හිතයි.